විශේෂයෙන්ම මේ දිනවල සමගි ජනබලවේගයේ ගාල්ල මැටිවරණ කොට්ටාශය දෙසින් ගත්තහම පොඩි කසුකුසුවක් යනවා කාටද මීළඟ සමගි ජනබලවේගයේ සංවිධායක ධුරය ලැබෙන්නේ කියන එක. විශේෂයෙන්ම මේ පිළිබඳව විවිධ පුද්ගලයින් බලාපොරොත්තු තියාගෙන සිටින බව තමයි අහන්නට දැනගන්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි දැක්කා පසුගිය දවස්වල රංජිත් මද්දුම බණ්ඩාර මහත්මයාත් ඇවිල්ලා ගාල්ලේ සාකච්ඡාවක් පවත්වලා ගියා. ඒ වගේම ඊට ගාල්ලේ දේශපාලනයේ විශාල පිරිසක් ආසන සංවිධායකවරුන් සියලු දෙනාම් පාහේ ඒ වගේම සුවපතන්නන් සහ වෙනත් පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටි බව තමයි අපට දක්නට ලැබුණේ. කොහොමුණත් දැන් ගාල්ල ආසන සංවිධායක ධුරය මනුෂ්‍ය නානායක්කාර මහත්මයා මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙකු ලෙස ආණ්ඩුවට එක්වීමත් සමග හිස් වූ බව තමයි කියවෙන්නේ. මේ අනුව සමග ජනබලවේගයේ මනුෂ්‍ය නානායක්කාර මහතාගේ අමාත්‍ය ධුරය භාර ගැනීමත් සමග හිස් වූ සංවිධායක ධුරය සම්බන්ධයෙන් මේ වෙන විට කතාබහක් පැන නැගී තිබෙනවා. එය කාට ලැබේවිද යන්න පිළිබඳව මේ පිළිබඳ නම් ගණනාවක් යෝජනා වී තිබෙනවා. අසන්නට ලැබෙනවා අරයට ලැබෙයි මෙයාට ලැබෙයි එහෙම නැහැ නෑ එයාට නෙමෙයි මෙයාට ලැබෙන්නේ එහෙම නැත්නම් දිස්ත්‍රික් නායකත්වයේ සහයෝගය තියෙන මෙයාට ඒ වගේ විවිධ කතාවන් ගණනාවක් පසුගිය සති කිහිපය තුළ කතාබහට ලක් වුණා. විශේෂයෙන්ම මනුෂ්‍ය නායකකාර අමාත්‍යවරයා සිය ධුරය බාර ගැනීමෙන් පසුව කොහොමුණත් මේ සතියේ මුල හෝ මැද වන විට මේම ප්‍රශ්නය විසඳනු ඇති කියලා තමයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ගාල්ල ආසන සංවිධායක ධුරයට නාම යෝජනා වී තිබූ අය අතරින් විශේෂම තැනක් ගන්නවා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඒ වගේම ගාල්ල වාණිජ මණ්ඩලයේ ප්‍රබල සමාජිකයෙකු ලෙස ගැනෙන රවි කලංසූරිය මහත්මයා ඒ වගේම ව්‍යාපාරිකයෙකු වන ජයන්ත පුංචිහේව මහත්මයා ඒ වගේම පරිසරවේදියෙකු මෙන්ම ව්‍යාපාරික කටයුතු වල නියැලී සිටින කලක් අපරාදු ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහත්මයා වගේ අයගේ නම් මේ වන යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත් මේ නම් අතරින් එක් නමක් ඉදිරි සතියේ ගාල්ල ආසනයේ සමගි ජනබලවේගයේ සංවිධායකවරයා ලෙස නම් වනු ඇති බව තමයි අප විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් දැනගන්නට තිබෙන ආකාරයට ඒ ව්‍යාපාරික රවි කලංසූරියද යන්න පිළිබඳව යම් අදහසක් තිබෙනවා. බොහෝ දෙනෙක්ගේ මතය වී තිබෙන්නේ රවි කලංසූරියට මෙම ධූරය ලැබෙනු ඇති කියා. කොහොමුණත් අපි බලායමු ඉදිරි සතිය තුළ මෙම ගැටලුව එහෙම නැත්නම් මනුෂ්‍යගෙන් පස්සේ ගාල්ල කාටද දෙන්නේ සමගි ජනබලවේගයේ කියන ප්‍රශ්නයට පිළිතුරු මොන ආකාරයෙන් ලැබේද කියලා. නමුත් අද මේ